සිංහලින් පයිතන් ටියුටෝරියල් සීරිස් එකේ එපිසෝඩ් ගණනාවකින් අපි මේ වෙනකොට පයිතන් ප්‍රෝග්‍රෑමින් ගැන බේසික් කරුණු ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි අවිත් ඉන්නේ සිංහලින් පයිතන් ටියුටෝරියල් සීරිස් එකේ අවසාන කොටස් කීපය වෙතට. ඉතින් මේ වෙනකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ පයිතන් වල එරර් හැන්ඩ්ලින් කියන පාර්ට් එක ගැන කතා කරන්න. මෙතනදී සිද්ධ වෙන්නේ අපි යම්කිසි පයිතන් ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට එතනදී අපිට ඇති වෙන එරර්ස්, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට අපිට ඇති වෙන එරර්ස්, අපි කොහොමද ඒ එරර්ස් හැන්ඩල් කරන්නේ කියන කාරණේ තමයි මේ එරර් හැන්ඩලින් වලදී අපි කතා කරන්නේ. ඉතින් මේක කොටස් දෙකකට වෙන් කරලා පාර්ට් 1 සහ පාර්ට් 2 කියලා වීඩියෝස් දෙකකින් මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මම එකතු වෙලා ඉන්නේ එරර් හැන්ඩලින් පාර්ට් 1 කොටසත් එක්ක. ඉතින් අපි ඉස්සරලාම බලමු මොකක්ද මේ එරර් එකක් කියන්නේ කියලා. මම උදාහරණයකින් මේ එරර් එකක් ගැන වාට විස්තර කරොත් ඔයාලට පැහැදිලි වෙයි. දැන් අපි දන්නවා අපි ඒ සමානයි ඉන්පුට් එන්ට ඒ කියලා ඒ කියන වේරියබල් එක ඉන්පුට් ටැග් විදිහට ගන්න ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොත් ඔයා දන්නවා අපි මෙන්න මේ විදිහට දුන්නට පස්සේ එයා අපෙන් අහනවා ඉන්පුට් කරන්න කියලා ඒ වලට එන අගය. ඉතින් මම ඒ වලට පහ කියලා දුන්නොත් සමාන නැවත ඒ කෙනෙක් කෝල් කරොත් ඔයාට පේනවා එයා ඒ වෙනුවට දෙන්නේ ස්ට්‍රිං පහ කියන එක. මොකද අපි දෙන ඕනම ඉන්පුට් එකක් කම්පියුටර් එක තේරුම් ගන්නෙ ස්ට්‍රිං එකක් විදිහට. ඉතින් හිතන්න මම B වලට මට දෙන්න ඕන ඉන්ටිජර් ඉන්පුට් එකක් කියලා. ඒ කියන්නේ මේක ගණිත කර්ම වලට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට මේක ඉලක්කමක් බවට මට පරිවර්තනය කරන්න ඕන නම් මම පළවෙනිම කරන්න ඕන දේ තමයි මම මේ විදිහට ගන්න ඉන්පුට් එක int b කියලා මම ගන්න ඉන්පුට් එක මම මේක ඉන්ටිජර් එකක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් මම ඒක හින්දා ඉන්ටිජර් කියන වරහන ඇතුලේ ඉන්පුට් int b කියන එක දෙනවා. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝස් වලදී ඔයත් එක්ක කතා කරා. ඉතින් එතකොට යාම මම අහනවා b වල අගය කීයද කියලා. මම b වලට 8 කියන එක දුන්නොත් මම නැවත b කෝල් කරද්දී යා මට පෙන්වනවා b වල අගය සංඛ්‍යාත්මකව 8යි කියලා. හැබැයි හිතන්න යම්කිසි කෙනෙක් මේ විදිහට ඉන්පුට් ටැග් ඉල්ලන අවස්ථාවක එයා b වල අගය ඉල්ලන අවස්ථාවක මම b වලට a b c කියන අකුරු තුන දුන්නොත් ඔයාලට පේනවා එයා Python IDLE එකේ අපිට error එකක් පෙන්වනවා value error කියලා. value error කියලා invalid literal for integer with base 10 abc කියලා. ඉතින් එතනදී සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එයා අපෙන් පළවෙනිටම ඉල්ලනවා input එකක් අපි එතනට දෙනවා abc කියලා. පස්සේ අපි කියලා තියනවා මේ input එක integer එකක් බට පරිවර්තනය කරන්න කියලා. හැබැයි අපි දන්නවා අපි ඉලක්කමක් දුන්නොත් ඒක අපිට integer එකක් බට පරිවර්තනය කරන්න පුළුවන්. හැබැයි අපි දෙන වචනයක් අපිට ඉන්ටිජර් බට පරිවර්තනය කරන්න බෑ. ඉතින් කම්පියුටර් එකේ එතනදී අපිට error එකක් පෙන්වනවා. ඉතින් මේ වගේ දේවල් අපි හදන Python ප්‍රෝග්‍රෑම් එකක් මැදදී අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඇති වෙන errors අපි කොහොමද handle කරන්න කියන කාරණේ තමයි මේ වීඩියෝ එකෙන් අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට දැන් screen එකේ පේනවා මම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා යම්කිසි සංඛ්‍යා දෙකක බෙදීම හොයා ගන්න අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක. පළවෙනියට මම කරලා තියෙනවා integer n කියලා input එකක් අරන් තියෙනවා. ඊට පස්සේ integer a කියලා input එකක් අරන් තියෙනවා. මම ඊට පස්සේ ඒ සංඛ්‍යා දෙක අතර බෙදීම answer එක විදිහට print වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි දැන් හදලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක run කරොත් මට පේනවා n වලගේ අහනවා මට n වලගේ 8යි කියලා දෙන්න පුළුවන්. b වලගේ මම 2යි කියලා දුන්නොත් එයා අපිට answer එක පෙන්වනවා. 8 දෙකෙන් බෙදුවට පස්සේ එන answer එක වෙන්නේ 4යි කියන එක. අපි දන්නවා බෙදීමකදී Python වලින් අපිට answer එක ලැබෙන්නේ float tag. ඒකින්ද තමයි 4.0 කියලා ඔයාගේ shell එකේ print වෙලා තියෙන්නේ. ඉතින් හිතන්න මම මේ විදිහට නැවත program එක run කරලා n වල අකයට abc කියලා දුන්නොත් ඔයාට පේනවා එතනදී ආයෙපාරක් අපිට අර කලින් ආපු error එකම ඇවිත් තියෙනවා. මොකද abc කියන එක integer එකක් බවට convert කරන්න බැරි නිසා සහ එතනින් ප්‍රෝග්‍රෑම් එක නතර වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට errors එන එකේ ප්‍රධානම අවුල තමයි අපි මේ විදිහට යම්කිසි error එකක් අපේ කෝඩ් එකේ ඇති වුණොත් එතනින් එහාට ඒ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. කෝඩ් එක නතර වෙනවා. ඉතින් මේ විදිහට අපි හදන ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන user අතින් වැරදි input එකක් දුන්නොත් ප්‍රෝග්‍රෑම් එක නතර නොවී තියෙන්නේ නම් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ එන මේ error එක handle කරන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකට දෙන error එක handle කරන්න කියලා. පළවෙනිටම අපි කරන්න ඕන දේ තමයි try කියලා type කරනවා. ඊට පස්සේ colon එකක් දීලා මම මට අවශ්‍ය code එක type කරන්න ඕන. ඉතින් මෙතනදී මම අනිවාර්යයෙන්ම මේ අපි අර if වලදී භාවිතා කරා වගේ colon එක දුන්නට පස්සේ tab එකක space එක tab එකක ඉඩක් මෙතනින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපි අවශ්‍ය code එක type කරන්න ඕන. ඉතින් මම මෙතනදී කියලා තියෙන්නේ n වලට integer input එකක් ගන්න උත්සාහ කරන්න, a වලට integer input එකක් ගන්න උත්සාහ කරන්න,
හරි විදිහට ඉන්පුට්ස් ගත්තොත් n වල අගේ a වලින් අගේ n වල අගේ a වල අගෙන් බෙදුවට පස්සේ ලැබෙන අගේ print කරන්න කියලා. ඉතින් මම ඊළඟට කරන්න ඕන දේ තමයි ඒ විදිහට නිවැරදි ඉන්පුට් ටැග් ගන්න බැරි වුණොත් අපි මොකක්ද කරන්න ඕන කියන එක පරිගණකයට ඕඩර් එකක් විදිහට දෙන එක. මම ඒකට කරන්න ඕන දේ තමයි ඊළඟට type කරන්න ඕන except කියලා නැවත colon එකක් දීලා මම දෙන්න ඕන ඒ විදිහට හරි ඉන්පුට් ටැග් ගන්න බැරි වුණොත් print කරන්න කියලා. There is an error in the program කියලා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරොත් ඔයාලට පේනවා එයා මගෙන් n වල අගය අහනවා. මම n ට abc කියලා දුන්නොත් අපි දන්නවා abc අගය abc වල දෙන string එක අපිට integer එකක් බවට convert කරන්න බෑ. ඒ කියන්නේ එයාලට මෙතනදී මේ මෙන්න මේ step එකේදී n වලට integer අගයක් ලබා ගන්න බෑ. ඒක හින්දා එයා කෝඩ් එකේ මේ හැරි එයාට කරන්න බෑ. ඉතින් එතනින් පහළට කොටස යට කරන්න බැරි හින්දා එයා ඊළඟට මේ except කියන block එකට ගිහිල්ලා එයා කරනවා අපි ඉතින් දීලා දෙන ඕඩර් එක. ඒ කියන්නේ there is an error in the program කියලා එයා අපි Python IDE එකේ print කරලා තියෙනවා. ඉතින් අපි මෙතනදී කරේ මේ try කියන block එක ඇතුලේ අපිට අවශ්‍ය code එක type කරපු එක. හැබැයි අපිට අවශ්‍ය මුළු code එකම අපි මේ try කියන block එක ඇතුලේ type කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපි error එකක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතන කොටසක් මේ try කියන block එක ඇතුලේ type නොකර ඒක එළියෙන් type කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න මම පළවෙනිටම type කරනවා කියලා program එක මුලදී welcome කියලා. ඉතින් මම එතනදී error එකක් ඇති වෙන්නේ නැහැ කියලා දන්න හින්දා මට පුළුවන් ඒක try block එකකට උඩින් එහෙම නැත්නම් ඒ කියන්නේ try block එකකට පිටදී type කරගන්න. ඉතින් මම නැවත program එක run කරොත් ඔයාලට පේනවා එයා පළවෙනිටම වෙල්කම් කියන ටයිප් කරනවා. ඊට පස්සේ තමයි එයා try කියන බ්ලොක් එකට යන්නේ. ඉතින් මම එතනදී දුන්නොත් නැවතත් string input එකක් ආවට පේනවා there is an error in the program කියලා. එයා අපිට input එකක් දෙනවා. sorry එයා අපිට output එකක් දෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි අපි මෙතන තියෙන මේ except එක අයින් කරොත්. except block එක අයින් කරොත් ඒ කියන්නේ error එකක් ආවොත් මොකක්ද කරන්න ඕන කියන ඕඩර් එක දුන්නේ නැති වුණොත් අපි නැවත ප්‍රෝග්‍රෑම් එක රන් කරාට පස්සේ ඔයාලට පේනවා එයා එතන අපිට error එකක් පෙන්වනවා. මොකද error එකක් ආවොත් අපි මොනවද කරන්න ඕනේ කියන ඕඩර් එක කම්පියුටර් එකට දීලා නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි අපි error එකක් ආවොත් මොකක්ද කරන්න ඕනේ කියන එක කම්පියුටර් එකට කලින් කියලා තියන්න ඕනේ මේ except block එක හරහා. ඉතින් වැදගත්ම දේ තමයි try block එකක් ඔයා යූස් කරන හැමතැනකම ඒකට ගැලපෙන්න except block එකක් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනි කියන එක. ඉතින් මේ විදිහට ඇති වෙන්න පුළුවන් Python errors අපිට කොටස් කීපයකට කඩන්න පුළුවන්. value errors, name errors, මේ විදිහට runtime errors, මේ විදිහට අපිට program එකේදී ලැබෙන errors කීපයකට වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට programs වලදී ලැබෙන errors වර්ගය අනුව අපි කොහොමද මේ try except block පාවිච්චි කරලා ඒ errors handle කරන්න කියන කාරණය Python tutorial series එකේ අවසාන video එකකින් මම අත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි error handling part 2 video එක. ඉතින් ඒ video එක මම upload කරපු ගමන් බලන්න නම් ඔයා දැන්ම මගේ YouTube channel එක subscribe කරලා එහැපැත්තේ තියෙන bell icon එක click කරන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ video එක share කරන්න, like කරන්න, ඒ වගේම ඔයාගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.